අප්‍රේල් මස 13 වැනි දින නීච බණ්ඩ රාජ යෝගයක් රට සුබ මොහොතකට ග්‍රහලොව පාලක රවි අප්‍රේල් මස 13 වැනි දින රාත්‍රී 9:05ට මේෂ රාශියට පිවිස උච්ච වෙනවා ඒ අනුව සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා මේ මොහොතේ උදා වන ලග්නය වන්නේ කුජහිමි වෘශ්චික ලග්නයයි තත්කාල වෘශ්චික ලග්න කේන්ද්‍රයේ පස් වෙන්නේ නිර්මාණය වන බුද්ධ සිකුරු යෝගය නීච බණ්ඩ රාජ යෝගයක් බවට පත්වනවා එහි ප්‍රතිඵලයක් වශයෙන් රට සුබවාදී මාවතකට යොමු වෙනවා තත්කාල වෘශ්චික ලග්න කේන්ද්‍රයේ දහ වෙන්න හිමි ග්‍රහය වන්නේ රවිය රාජ්‍ය කාරක රවි කේන්ද්‍රයේ හය වෙන්නට පිවිස උච්ච වීම රටට යහපත උදා කර දීමට හේතු වෙනවා රටට එරෙහි සතුරු බලවේග මර්ධනය වෙනවා විදේශ රටවලින් ආධාර ලැබෙනවා ඉදිරි කාලය තුලදී රට තුල දැනට උඩු දුවමින් තිබෙන සමහර ගැටලු වලට විසඳුම් සෙවීමට පාලකයන්ට සිදුවනු ඇත තත්කාල කේන්ද්‍රයේ හතර වෙන්නේ ශනි ස්වක්ෂේත්‍රයි ශනි හෙවත් සෙනසුරු කෘෂි දේවතාව ඒ අනුව ඉදිරි කාලය තුලදී කොවිතැන් කටයුතු වල යෙදෙන පුද්ගලයින්ට මුල්තැන දීමට සිදවනවා රටට බද සපයා දෙන්නේ ගොවියාය ගොවියා රැක ගැනීමට පාලකයන්ට සිදවනවා අප්‍රේල් මස 13 වෙනිදායින් පසු රටේ අපල දුරුකර ගැනීමේ සටන තියත්වන බවක් පෙන්නුම් කරනවා සමහර ප්‍රබල චරිත දේශපාලන කුණු කඩයට වැටෙනවා රටට බලවත් දෙවිවරුන්ගේ යහපත් බැල්ම වැටෙනවා ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලින් ලොව මවිත කරවන පුරාවස්තු හමුවනවා